ආලාත චක්‍රක න්‍යායයි. ආලාත චක්‍රය කියන්නේ රවුමක්. චක්‍රය කියන්නේ රවුමක්නේ. දැන් මේ රවුමක් ගත්තම ආලාත චක්‍රයක් කියන්නේ ආලෝකයෙන් සමන්විත රවුමක්. ආලෝකය ඇති කරන්නේ මොනවෙන්ද? ගින්නකින්. ගින්නක් ඇති වුණොත් තමයි දැල්වීමකින් තමයි ආලෝකයක් ඇති කරන්නේ. අපි දකිනවා විදුලි බල්බේ ඒකෙත් යම්කිසි ගින්නක් ඇතුලේ තියෙනවා. ඒ දඟරවල ඇති කරන ගින්නෙන් තමයි ඒ ආලෝකය ඇති කරන්නේ. න්‍යායද මේ ආලාත චක්‍රක න්‍යායදී අර ආලෝකය චක්‍රයක් වගේ කරකිනකොට අපි දකිනවා ඒක රෝදයක් විදිහට පේනවා පෙරහැරවල් වලදී. එහෙම නැත්නම් අපි ගිනි හුලක් හුලුවත්තක් කරගෙන කරකනකොට ඒ වගේ ආලෝකයේ තියෙන අපි සමහර වෙලාවට අපි දැක්කොත් සුවඳ කූරක් ගිනි තියලා අපි ඒක කරකනකොට අපිට අඳුර ඉඳලා කරකනකොට ඒක හොඳට පේනවා ඇහැට රවුමක් හැදෙනවා. නමුත් ඒ රවුමක් එතන තියෙනවද? නෑ, එතන රවුමක් නෑ. ඒකට දර්ශනයෙන් ඇහැට පේන යන වේගයත් එක්ක මෙතන රවුමක් තියෙන විදිහට මෙතන අපි කියනවා මේක න්‍යායක්. හේතුව රවුමක් නැතු රවුමක් තියෙනවා අපිට පෙන්නනවා. මේ ගින්නර මේ ආලෝකය එක වෙලාවට ස්පර්ශ කරන්නේ මේ අවකාශයේ එක ස්ථානයක් විතරයි. නමුත් අපිට ඉතාම වේගයෙන් ඒ ක්‍රියාකාරී වෙනකොට අපිට හිතනවා මෙතන ගින්දර රවුමක් ඇති කියලා. නමුත් සැබවින්ම මෙතන ගිනි වලල්ලක් නැහැ. ගිනි රවුමක් නැහැ. ගිනි වලල්ල කියන එක අපි දන්නවා. ගිනි වලල්ල වෙනම අපිට දකින්න තියෙනවා. නමුත් ගිනි වලල්ලක් නොවන යම්කිසි ආලෝක කදම්බයක් අරගෙන කරකනකොට වේගයෙන් ඒ ගිනි වලල්ලක් විදිහට අපිට පේනවා. එසේ පෙනුනත් අපි දන්නවා එතන ගිනි වලල්ලක් නොමැති බව. ඒ ගින්දර ඒ අවකාශයේ ස්පර්ශ කරේ එක ස්ථානයක විතරයි එක මොහොතේ. අපේ මනසේ වේගයත් මෙන්න මේ ආකාරයෙන් අපුරා ගන්න පුළුවන්. ගිනි වලල්ලක් නැතුව ගිනි වලල්ලක් නිර්මාණය වෙලා පේනවා වගේ අපේ මනසේ තියෙන අතිවේගය අනුව අපි හිතනවා මනස ඉතාම වේගයෙන් මේ සෑම ඉන්ද්‍රියක් එක්කම එකවර ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් සාමාන්‍ය සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ මනස එක එක වෙලාවට එක එක ඉන්ද්‍රිය එක්ක ගැටෙමින් තමයි යන්නේ. ඒක මේ ආලාත චක්‍රයට වඩා මේ ආලෝක චක්‍රයක් ඇති කරනට වඩා අතිශය වේගවත්ව තමයි මනස ක්‍රියාකාරී වෙන්නේ. මේක න්‍යායක්. මේ න්‍යාය අනුව අපිට මනස් කර්ම ගැන මනසේ සිදුවන සිද්ධ දාමය ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි. එසේනම් සර්ව සුභ සිද්ධ වේවා. මේ න්‍යාය මතකයේ තබා ගමු. ඉදිරියට ප්‍රයෝජනවත් වෙන නිසා.